Now, ladies and gentlemen, we shall commence the final forum of the International Conference on Women Entrepreneurship, that is Women and Policy, hosted by Smallholders Agri Business Partnership Program. The forum will be moderated by Professor Ranjith Bandara, Conference Chair and Head of Colombo School of Business and Management. The speakers and the panelists of the forum will include Judge Ms. Kusala Sarojini Weerawardene, Judge of the Supreme Court, who would be judicially explaining to us on legal framework for women entrepreneurship. Also, Dr. Yasantha Mapatuna, Program Director, International Fund for Agriculture Development, talking to us on policy level advocacy issues on women leadership and effectiveness entrepreneurship support. Also, we have Ms. Chandrani Senaratna, former Secretary, Ministry of Women and Child Affairs, enlightening us on empowering women with knowledge and skill to overcome problems. Also, we have Ms. Kumari, Kosgahakumbura, Assistant Director, Ministry of Women and Child Affairs, expressing her views and ideas on national policy framework to provide essential foundation for women entrepreneurship growth. May I now cordially invite the speakers and the moderator to the stage, please. Subha sandhavak. Api onayam lassana deka avasane neda ta avilla inne. Enisa mama lassana nona mahatru thun denekuta aradhana kara. Api aradhana kara garu mahadirikarana vinisuru visramika kusala veerawardene mathiniyata. ඒ වගේම විශ්වවිද්‍යාලයේ මගේ දිහා බලාගෙන හිටපු ආචාර්ය ඔගලන් එහෙම ඉනා වෙන්න එපා යසන්ත මාපටුන මැතිණියට ඒ වගේම අපි ආරාධනා කරා ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශයේ සහකාර අධ්‍යක්ෂ කුමාරි කොස්ගහකුඹුර මහත්මයට අපි මේ තුන්දෙනාට ආරාධනා කරේ මේ තුන්දෙනාම ප්‍රතිපත්තිමය කාරණා පිළිබඳව ඉතා මනවින් කරුණු අවබෝධ කරගත්තාය හේතු දීර්ඝ කාලයක් විවිධ මට්ටමේ කටයුතු වලට ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියේ සම්බන්ධ වෙලා තියෙනවා ඒ නිසා අපි ආරාධනා කරමු යසන්තට ඉස්සෙල්ලා හේතුව එතුමිය දැනුත් ලංකාවේ කෘෂිකාර්මික ශාස්ත්‍රයේ නවීකරණයක් කිරීම සඳහා වන විශාල ව්‍යාපෘතියක අධ්‍යක්ෂකත්වයේ විදියට වැඩ කරන ඊට ඉස්සෙල්ලා ගොඩක් ලොකු තනතුරු දරපු කෙනෙක් ඒ නිසා අපි ආරාධනා කරනවා විනාඩි 5ක් මුල් වටේ අපි හැමෝටම අවස්ථාව තියෙනවා ඊට පස්සේ මම කැමති ගොඩක් පළාත් වලින් ආපු ඇතරම ඊයේ අපේ 300ක් විතර හිටියා මේ දැන් ඉතින් හවස වෙනකොට කලින් ගෙදර යන්න කල්පනා කරලා ඇති නමුත් අපි විනාඩි 5කින් බලමු ලංකාවේ කාන්තාව සම්බන්ධ ප්‍රතිපත්ති කොයි ආකාරයට සම්පාදනය වෙන්න ඕනද කියලා ඔබ හිතන්නේ අපිත් කාන්තාව අපිටත් ගැටල් ප්‍රශ්න ඇතුව තමයි මේ තැන් වලට අපි ආවිල්ලා තියෙන්නේ. හැබැයි අපි මෙතන මම දැක්කා කලින් ඉඳන් ඉතින් තවත් කීප දෙනෙක් ඒගොල්ලොත් ඒ ගැටල් ප්‍රශ්න ගැන කතා කළා. ඒ වුණාට ඒගොල්ලොත් සෑහෙන මට්ටමකට ආවිල්ලා තියෙනවා. ඒ හින්දා මම හිතන්නේ මගින්වත් මෙතන ඉඳගෙන හිටපු අනිත් කට්ටියගින්වත් මෙතන ඉඳගෙන ඉන්න අනිත් කාන්තාවන්ගින්වත් ඕගොල්ලෝ එකිනෙකත් වෙනස් වෙන්නේ නැහැ. එකිනෙකත් වෙනස් වෙන්නේ නැහැ. අපි කාටත් පුළුවන් මේ තියෙන ගැටල් ප්‍රශ්න ඉස්සරහට යවාගෙන ඉදිරියට යන්න. එතකොට අපි ගොඩක් බලන්නේ මම මගේ ජීවිතේ මම ගොඩක් වැඩ කළා තියෙනවා පරිසරයත් එක්ක මම ගොඩක් වැඩ කළා තියෙනවා ජනතාවත් එක්ක මම ගොඩක් වැඩ කළා තියෙනවා ප්‍රජාව එක්ක මට වචනේ හම්බ වුණා බොහොම ස්තුතියි ප්‍රජාවත් එක්ක එතකොට මේ ප්‍රජාවත් එක්ක වැඩ කරන එක ඇත්තටම මගේ ජීවිතේ ආසම කැලල මම ආසම දේ ඒක
එතකොට අපි ඉගෙන ගත්තා අපි දැනගත්තා මේගොල්ලන්ට තියෙන ප්‍රශ්න මොනවද මේගොල්ලන්ට තියෙන ගැටලු මොනවද කියලා. මම හිතන්නේ අපි මේ පොතින් පතෙන් විශ්වවිද්‍යාලයෙන් ඔබතුමා කිව්වා වගේ ඉගෙන ගත්ත දේකට වැඩිය අපිට ගොඩක් අත්දැකීම් තිබුණා පරිසරයේ ඉඳගෙන මේ ප්‍රජාවත් එක්ක වැඩ කළා. ඒගොල්ලන්ගෙන් ලබාගත් අත්දැකීම් අපිට පුළුවන් වුණා ප්‍රතිපත්ති මට්ටමට ගේන්න යම් යම් අවස්ථාවලදී. අපි ඒ පිළිබඳව සතුටු වෙනවා. ඉතින් අපි අපේ රටේ කාන්තාව සම්බන්ධයෙන් සුවිශේෂී කාර්යභාරයක් කරන ආයතනයක් තියෙනවා කාන්තා කාර්යාංශය. අපි කුමාරිට ආරාධනා කරේ කාන්තා කාර්යාංශය පිළිබඳව අපි අහලා ඇති. අපි කැමති කුමාරිගේ කාලය පාවිච්චි කරනවා නම් මේ කාන්තා කාර්යාංශයට මේ අපේ සහෝදරියෝ ආපු වෙලාවක මොන වගේ දේවල්ද ඒගොල්ලන්ට එතනින් කරගන්න පුළුවන් කියන කාරණ පිළිබඳව සඳහන් කරනවා. අපේට ඉන්නවා හැම ඩිවිෂන් එකකටම වනිතා සංවර්ධන නිලධාරීන්, උපදේශන නිලධාරීන්, ඒ වගේම වනිතා සංවර්ධන සහකාරවරුන් වගේම උපදේශන සහකාරවරුත් ඉන්නවා. මේ නිලධාරීන් 600ක් පමණ දෙනෙක් අපි සැදුම්ලත් වෙනවා. මේ නිලධාරීන් එක එක ඩිවිෂන්වල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල අපේ අංශ ළමා අංශයත් එක්ක එකතු වෙලා යුනිට් එකක් විදියට සැදුම්ලත් විදියට තමයි අපි ක්‍රියාත්මක වෙන්නේ. ඒ අනුව අපේ අමාත්‍යාංශයේ යටතේ කාන්තා අංශ දෙකකුත් ළමා අංශ තුනකුත් ක්‍රියාත්මක වෙනවා. මේ කාන්තාංශ දෙකෙන් එකක් තමයි ජාතික කාන්තා කමිටුව. ඒ ජාතික කාන්තා කමිටුවෙන් සිද්ධ වෙන්නේ අපේ පොලිසීස් හැදීම තමයි ජාතික කාන්තා කමිටුවෙන් ක්‍රියා කරන්නේ. ඒ හදන පොලිසීස් ක්‍රියාත්මක කරන්න තමයි ශ්‍රී ලංකා කාන්තා කාර්යංශයේ ඇත්තටම අපි ක්‍රියාත්මක වෙන්නේ. ගොඩක් මමත් දැනන් හිටියේ නැහැ කාන්තා කාර්යංශයේ මෙච්චර පුළුල් ශාස්ත්‍රයක වැඩ කරනවා කියලා. ව්‍යාපාර සංවර්ධනයේ ඉඳලා උපදේශනයේ ඉඳලා නේද නීතිමය කටයුතු වලටත් සම්බන්ධ වෙනවා. ඇත්තටම මේ අපි ඒ හින්දම තමයි ආරාධනා කරේ ගරු විනිශ්චයකාරතුමියට. අපි එතුමියට ආරාධනා කරනවා. දැන් හුඟක් වෙලාවට මට මේිට පැයකට ඉස්සෙල්ලා හම්බුණා අපේකට අස්සම් කරපු එක්තරා ව්‍යවසායකාවකට මූණ දෙන්න තියෙන ගැටලුව. ඒ නිසා මේ නීතිමය කාරණාවලදී ඔබතුමී දීර්ඝ කාලීන අත්දැකීම් තියෙනවා ශ්‍රී ලංකා අධිකරණයේ ගරු විනිශ්චයකාරතුමියක් විදිහට කටයුතු කරලා. ඔබතුමීට පැහැදිලි කරන්න පුළුවන් නම් ඒ වගේ වෙලාවක අපිත් අසරණ වෙනවා. මොකද්ද අපිට කරන්න පුළුවන් කියන්නේ? දැන් ඇපයකට අස්සම් කරනවා කියන එක කාන්තාවකට පමණ පොදු දෙයක් නෙවෙයි. මොකද මම හැම අවුරුදු 31ක් අධිකරණ සේවයේ රාජකාරී කළා. විවිධ කරදර ආවා. පුරුෂ පක්ෂය හැම වෙලෙම බැලුවා යට කරන්න. ඒ වුණාට මට තිබුණා හොඳ ශක්තියක්. අදත් තියෙනවා ඒ ශක්තිය. මේ පිරිමි ගෑනු අතර කිසි ભેදයක් නැහැ කියලා. ඇත්ත වශයෙන්ම අපිට ඉස්සරින් තිබිච්ච අර පැනල් එකේ හොඳ මම කතා අන්තිමලේ යාවේ කතා අහගෙන හිටියා. ඒකෙනුත් පෙන්වුවේ දැන් කාන්තාවක් කොතනට හරි තැනකට ගියාම සමහරු එක්කෝ ඉඟි කරයි පාරේ යනකොට වුණත් එහෙමනේ නේ. මේ මට මතකයි මං ඉස්කෝලේ යන කාලේ මම යාළුවෙකු පාරේ ගියා. මේ කළුතර බාලිකායකට මං ගියේ. එතකොට මේ තන කාලේ එතකොට මේ කොල්ලෝ වගේක් පාරේ යන ගමන් ගාලා මොකක් හරි සද්දයක් කරා. මගේ යාළුවා හැබැයි කටකාරයි. එයි තමසීතෝද අපි බල්කු කියව කියලා කියන එකපාට ඇහුවා පිටිපස්සෙ ඇරිලා. අන්න ඒකයි. ඒ කියන්නේ අපි මේ කාන්තාව කියලා පැත්තකට වෙන්න ඕනේ නැහැ. ඒක නිසා දැන් මේ ඇපය කියන කතාව මට එකපාරට මේ කාන්තාවක් නිසා එයාට ඩිස්ක්‍රිමිනේෂන් එකක් වුණා කියලා පිළිගන්න බෑ. ඒක ඕනම කෙනෙක්ට වෙන්න පුළුවන් තත්ත්වයක්. මොකද අපේ ව්‍යවස්ථාවේම කියලා තියෙනවා මේ සියලු දෙනාටම නීතිය එක සමානයි. නීතියෙන් සෑම දෙනාම ප්‍රොටෙක්ට් කරනවා. එතකොට කොහොමද පිරිමියාට එක නීතියකුයි
කාන්තාවට තව නීතියකුයි තියෙන්නේ. එහෙම තියෙන්න බෑනේ නේද? ඒක නිසා මම මේ මෙතන ඉන්න හැමෝටම කියන්නේ අපි කාන්තාවක් කියලා අපි කාටවත් බය වෙන්න ඕනේ නැහැ. අපි ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා සහභාගි වෙන ඔබට මම හිතන්නේ මේක ඉතාම හොඳ අවස්ථාවක් සුවිශේෂී කාන්තාව තුන් දිනකට අපි ආරාධනා කරේ කාන්තා කාර්යාංශයේ පැත්තෙම ගොඩක් ප්‍රායෝගිකව කාන්තාවන් ප්‍රජාව සමග වැඩ කරපු කෙනෙකුත් ඒ වගේම දීර්ඝ කාලයක් නීති ශාස්ත්‍රයේ කටයුතු කරපු ගරු විනිශ්චයකාරතුමෙකුත් අපි සභාවට කැඳවලා තිනවා එමනම් අපි විවෘත කරමු ඔබගේ ප්‍රශ්න වලට මේ මේකේ ප්‍රධාන අරමුණ උනේත් ඒකයි අපි එහෙමනම් ආරාධනා කරමු කාට හරි ප්‍රශ්න දෙකක් අහන්න. Good afternoon everybody. I'm a woman from Vietnam and I work in both education and enterprise business in Vietnam. So as you can see from the statistics yesterday, Vietnam is on the top of percentage of female entrepreneurs. Vietnam economics is growing very fast now. One of the key things, the key factor is that we cooperate. There's a cooperation between education and business enterprises. So my question is that in Sri Lanka, is there any policy that encourages women entrepreneurs to cooperate with schools and universities here? Yeah. Let me explain something. Like in Vietnam, every school or university have a department. It's kind of business, it's an enterprise relation department. University will invite business companies to come and share with them the skills to prepare students for work. In return, companies will get a lot of benefit. So that's it, the very good way to build up the brain of the companies. And also, that is a way to regroup the talents for the company in the future. So I wonder if in Sri Lanka there is a policy that can connect women entrepreneurs in universities or school in Sri Lanka. Thank you. Right now, as far as my knowledge is concerned, there is no such programs. Rather, such a departments, facilities, not at the school, not at the universities. But of course, at the university system now we have started an internship program which are quite focused, and every single student in the final year go for an internship for a period of 9 months. But of course it depends on the organization. If it is a business or a commerce, they will get exposure, but it is not compulsory you to get into a kind of a නිෂ්පාදනය කරන්න මුදල් එනකම් බලන් ඉන්නවා. ඒ නිෂ්පාදනයෙන් තමයි මුදල් ටික හොයාගන්නේ. එතකොට අර අතනදී මේ ඒ බඩු ගෙනියන කෙනා ඒකට වංචාවක් කරපුවම සම්පූර්ණ අපේ බිස්නස් එක කඩා වැටීමට ලක් වෙනවා. එතකොට ඒ අතරට අතරමැදියා නැතුව අපි වෙළඳපොළට අපේ නිෂ්පාදන ගෙනහිල්ලා දානකොට ඒකට අපිට සමහර වෙලාවට මාස දෙකක තුනක වගේ කාලයක් යනවා. ඒ එතනදිත් ගොඩක් ලොකු ගැටලුවකට මුහුණ දෙන්න වෙනවා අපේ නිෂ්පාදන වෙළඳපළට හරියාකාරව මේ ගෙනියන්න බැරි ප්‍රශ්නේ ඉඳලා. එතකොට මුදල් ප්‍රශ්නේ මත ඒකට මොකක් හරි විසඳුමක් ඔබතුමිය වශයෙන් කියන්නේ අපි මේ ගැමි කාන්තාවන් ගොඩක් මේ ප්‍රශ්න වලට ගොඩක් මුහුණ දෙන්න වෙනවා. මට දැනගන්න පුළුවන් මොකද්ද මේ හදන එක මොනවද කියලා? නිෂ්පාදනය
මුරුංගා වලින් ස්නැක් එකක් කරනවා මුරුංගා ඊට අමතරව කරපිංචා සුදුලූණු කුරක්කන් ගොටුකොළ ඒ අස්ත නිෂ්පාදනය තමයි කරන්නේ මම හිතන්නේ මේ මම දැක්කේ ඔය වර්කින් කැපිටල් වල තියෙන ප්‍රශ්නේ ඒ කියන්නේ ව්‍යාපෘතිය හදනකොට හරි බිස්නස් මෙන්ටරින් එකක් හම්බෙලා නැහැ කියන එකයි මට තේරෙන්නේ විශේෂයෙන්ම. ඒ කියන්නේ ඒ මෙන්ටරින් එක හම්බුනා නම් අපි දැන් අපි කන්සියුමර් ඩිමාන්ඩ් ඒ කියන්නේ මේ හැම එකම බිස්නස් ප්‍රොපෝසල් එකක් හදනකොට අපිට වර්කින් කැපිටල් තියෙන්න ඕනේ ඔය මාකට් එකේ තියෙන ඔය පසුබෑම ඒ කියන්නේ මාකට් එකේදී මාස 3ක් 4කට පස්සේ තමයි සාමාන්‍ය මුදල් හම්බ වෙන්නේ. දැන් අපි ඕගලන්ව කාගිල්ස් එකට එහෙම නැත්නම් කීල්ස් එකට යොමු කළත් ඒකම තමයි තත්ත්වේ. ලොකු බිස්නස් අය මේක හදනකොට තමන්ගේ බිස්නස් ප්‍රොපෝසල් එකේ තමන්ගේ වර්කින් කැපිටල් එක ගැන එයාට අයිඩියා එකක් තියෙනවා මං මේ ටික හදලා ඊළඟට ඊළඟ එක එනකන් මං කොහොමද මේක පාලනය කරගන්නේ කියලා. මම හිතන්නේ ඔය ඔතන තියෙන විශාලම ගැටලුව තමයි ඔයගොල්ලන්ට බිස්නස් මෙන්ටරින් කියන එක හරියට ලැබිලා නැති එක සහ ඔයාගේ බිස්නස් ප්‍රොපෝසල් එක හදනකොට නැත්තම් ඔක ඌව ගැටලු නෙමෙයි. ඒ කියන්නේ ඔයාගේ දැන් ප්‍රොඩක්ට් එක හරි. ඕකේ මට පේනවා බ්‍රෑන්ඩින් එකකුත් කරලා තියෙනවා. ඒතර බ්‍රෑන්ඩින් එකකුත් කරලා තියෙනවා නම් දැන් තියෙන්නේ මං හිතන්නේ ඔය ඇත් පවුරු වගේ ඕකේ තැන්වලට ගිහිල්ලා ඉතිරි ඒ කියන්නේ දැන් අවස්ථා ගොඩක් කතා කළා මීට ඉස්සෙල්ලා මේ ෆෝරම් එකේදී. ඒ අයත් එක්ක ඉදිරියට කතා කරන්න. කතා කළා දැන් ඌ වගේ දේවල් වලට ඉක්විටි ඉන්වෙස්ට්මන්ට් කරන අයත් ඉන්නවා දැන්. ඒ කියන්නේ ඉක්විටි ඉන්වෙස්ට්මන්ට් කියන්නේ ඔයාගේ ප්‍රොඩක්ට් එකේ මාකට් එක හොඳට දකිනවනම් බිස්නස් කරන අය ඉන්නම ඔකට ඉන්වෙස්ට් කරන්න. ඔකට මුදල් යොදවන්න. ඒකට අපි කැමති වෙන්න ඕනේ. ඒතර කැමති වෙලා ඒ ඊට පස්සේ ඒගොල්ලෝ බලනවා ඒ මොකෝ ඒගොල්ලොත් මුදල් යොදවලා හින්දා ඔය ව්‍යාපෘතියට ඒගොල්ලෝ බලනවා මේකේ කොහෙද තියෙන්නේ අඩුපාඩු කියලා. මම හිතන්නේ මේ ඉක්විටි ඉන්වෙස්ට්මන්ට් කියන එකත් ලංකාවේ මේ මෑතකදී තමයි අපි කතා කරන්නේ ඒක. ඕවගේ දේවල් වලට හොඳ අවස්ථාවක් නැති වෙන්න විදිහක් නැහැ. ඕක දැන් මාකට් එකට යවලා තියෙනවා. මම හිතන්නේ ඔයාගේ බිස්නස් ප්ලෑන් එකේ තියෙන පොඩි ගැටලුවක් තමයි ඔතන පේන්නේ.